හලෝ ඇත්තටම අද මම ෆස්ට් ටයිම් මෙහෙම ඔන්ලයින් ආවේ මට ඔයගලන්ට ගොඩක් වැදගත් පණිවිඩයක් දෙන්න හිතුණා හොටෙල් කොරන්ටයින් සම්බන්ධව ස්පෙෂලි අපේ පිටරට ඉන්න ශ්‍රී ලංකිකයන්ට මම ආවේ කියසුමානේ මම තාම හොටෙල් කොරන්ටයින් වෙන ගමන් මම ආවට පස්සේ වෙච්ච දෙයක් ගැන කතා කරන්නයි මට හිතුනේ මම මේ වීඩියෝ එක කරොත් හොඳයි කියලා මම ආවේ ගිය සුමානේ ඇවිල්ලා මම ආපු රටෙන් මට එන්න පැය 10කට වඩා ගියා. ඉතින් අපි බණ්ඩාර නායක ඉන්ටර්නැෂනල් එයාපෝට් එකට තමයි අපේ ටිකට්ස් තිබුණේ ලෑන්ඩ් කරනවා කියලා. නමුත් මත්තලට තමයි අන්තිමට අපිව ලෑන්ඩ් කරේ. අපිට කලින් කියලා තිබුණේ මත්තලට එන්නේ කියලා. ඉතින් ඒකත් කමක් නෑ. මොකද අපි කොහොමත් අපිට ලංකාවට එන්න ඕනලා තිබුණ ඉතින් අපිට කොහෙට ආවත් අපිට උනේ ඕන උනේ ලංකාවට එන්න. ඉතින් ලංකාවට ආවට පස්සේ අරයිවල් එකේදී සැනිටයිස් කරලා අපිට PCR එක ගත්තා. PCR එකට 6750ක් අපින් ගත්තා. මේ වෙනකනුත් දැන් දවස් 12ක් වෙනවා. මේ වෙනකනුත් අපිට PCR එකේ රිසල්ට් සම්බුන් නැහැ. අපි දන්නේ නැහැ අපිට පොසිටිව් වුණාද නෙගටිව් වුණාද අඩුම ගන්න කිසිම දෙයක් දන්නේ නැහැ අපිට ඒ වෙච්ච දෙයක් නැහැ. සල්ලි අරගත්තා රිසිට් එකක් දුන්නා විතරයි PCR එක අරගෙන. ඉතින් ඊට පස්සේ අපිව ගයිඩ් කරා අපින් ඇහුවා හොටෙල් කොරන්ටීන්ද ගවර්න්මන්ට්ද කියලා. ඉතින් අපි කිව්වා හොටෙල් කොරන්ටීන් කියලා. ඊට පස්සේ අපිව අපිට කිව්වා හරි මේ බස් එකේ නගින්න කියලා. අපි ඒ බස් එකට නැග්ගා. නැග්ගාට පස්සේ මං ඇහුවා කොහෙටද ගෙනියන්නේ අපිව, මොකද අපි සල්ලි දීලානේ යන්නේ. ඉතින් අපිට ඇට්ලීස් දැනගන්න ඕනේ අපි කොහෙද අපිව ගෙනියන්නේ කියලා. ඉතින් ඒත් අපිට කිසි දෙයක් කිව්වේ නෑ. අපිට යංකු මිස් අපි යන ගමන් කියන්නම් කිව්වා. ඉතින් ඒක වුණේ නෑ. ලොකු කැලයක් මැද්දෙන් අපිව ගෙනිච්ච පොඩි පාරක් තියෙන ගෙනිලා කොහොම හරි මගදී අපිට දැනගන්න හම්බුණා. එක්කෙනෙක් කිව්වා ඇහුණා ෆෝන් එකකින් මේ ඩ්‍රයිවර් කියනවා ඇහුණා යන්නේ මොකද්ද කියලා හොටෙල් එක. ඉතින් ඒක බලනකොට හොටෙල් එකක් නෙමෙයි මේක රිසෝට් එකක්. ඉතින් අපි එතනට ආවා. ආවට පස්සේ ඇත්තටම අපිට ලොකු කලකිරීමක් ඇති වුණා. මොකද දැක්කාම අපිට හිතාගන්න බැරි වුණා මේක හොටෙල් එකක්ද රිසෝට් එකක්ද නැත්නම් වහලා දාපු පාළුවට ගිය බිල්ඩින් එකක්ද කියලා. ඉතින් කොහොම හරි මෙතන ඉන්න කට්ටියට අපි කිව්වා අපිට මෙතන ඉන්න බෑ අපි වෙන තැනකට ගෙනියන්න කියලා. ඉතින් ඒක වුණේ නැහැ. අපි 4ට විතර ලෑන් කරේ. අපි මෙතනට එද්දී 6යි ගානක් 6 ඉඳලා 9:30 විතර වෙනකන් අපිට ගොඩක් දුරට අපි ට්‍රයි කරා අපි වෙන තැනකට ගෙනියන්න කියන්න. ඉතින් තේරුමක් වුණේ නැහැ අපිට යන්න හම්බුනේ නැහැ. ඒගොල්ලෝ කිව්වා නෑ මේක තමයි තියෙන එකම ඔප්ෂන් එක, ඒකයි අපිව මෙතනට ගෙනාවේ. හැබැයි ඒ වෙනකුණත් අපිට කියලා තිබුණ නෑ අපි කොච්චරක් ගෙවන්න ඕනේද මොකද්ද ප්‍රොසීඩිය එක, ඒ මුකුත් අපි දන්නේ නෑ. ඉතින් අපිට කිව්වා අතන කවුන්ට් එකට ගිහිල්ලා සල්ලි ගෙවලා රූම් එකට යන්න. ඉතින් එතනට ගියාට පස්සේ කිව්වා 11,500 එක්කෙනෙක්ට චාර්ජ් කරනවා, දෙන්නෙක් නම් එක්කෙනෙකින් 7,500 කියලා. ඉතින් මට ගාන නෙමේ ප්‍රශ්නේ, මෙතන ප්‍රශ්නේ තියෙන්නේ අපි ගෙවන ගානට අපිට හම්බ වෙන දේ. රූම් එක මට කලින් හම්බ වෙච්ච රූම් එක හරිම ජරා රූම් එකක් මට හම්බුනේ. ඒකේ වතුර ලීක් වෙන්න පටන් ගරන් ලොකු ප්‍රශ්න ගොඩක් වුණා. ඉතින් මං ඒක ගැන කතා කරන්න මම රිසෙප්ෂන් කෝල් කරනකොට උදේ පාන්දර 2ට විතර කවුරුත් නැහැ හොටෙල් එකේ. රෑ 10 ඉඳලා උදේ 7 වෙනකන් ස්ටාෆ් කවුරුත් නැලු. ඒගොල්ලෝ ගෙදර යනවලු. ඒගොල්ලෝ ආයේ එන්නේ උදේ 7ට කිව්වා. ඉතින් මම උදේ 2 ඉඳලා මම 7යි කාල විතර වෙනකන් ට්‍රයි කරා කෝල් කරා කවුරුත් ආන්සර් කරේ නැහැ. ඉතින් මං ඊට පස්සේ මගේ කාමරේ මම තනියෙන් මොප් කරගෙන, ඒ කියන්නේ වතුර කියන්නේ මට කකුල එළියට තියන්න බැරි තරම් වතුර තිබුණා ඒකේ. ඉතින් මම ඒවත් ක්ලීන් කරලා ඔක්කොම කරලා වතුර එන එක නවතින්නේ නැහැ ඒත්. ඉතින් මට ඒක නිසා නැකිරලා එතන ඉන්න වුණා මේ වතුර මේ එන එන පාරට මට ඒක ක්ලීන් කරගන්න. ඉතින් කොහොම හරි 7ට ඇවිල්ලා ඉවරලා ඒ ටික ඒගොල්ලෝ කරලා දුන්නා. නමුත් මං ගොඩක් ඩිසපොයින්ට් වුණා ඒ කිව්ව දෙයට. ඒගොල්ලෝ 7ට එන්නේ කියලා එතකන් අපි තනියෙන් රෑ 10 ඉඳන් උදේ 7 වෙනකන් මේකේ කවුරුත් නැහැ කියන්නේ. මේක කොරන්ටයින් හොස්පිටල් හොටෙල් එකක්. ඉතින්
රෙසෝට් එකක් වුණාම අඩුම ගානේ එක එක්කෙනෙක් හරි දෙන්නෙක් හරි අඩුම ගානේ ඉන්න ඕනේ. මොකද ඉමර්ජන්සි එකක් වුණත් අපිට කන්ටැක්ට් කරන්න කෙනෙක් ඉන්න ඕනේ. මොකද මෙතන අපි විතරක් නෙමෙයි වයසක මිනිස්සු ඇවිල්ලා ඉන්නවා. ට්‍රැවල් කරලා ගොඩක් ලොකු දුරක් ඉඳලා ඇවිත් ආපු තනියෙන් ආපු වයසක මිනිස්සු ඉන්නවා. ඉතින් ඒගොල්ලන්ට හાર્ට් ඇටැක් එකක් හරි මොකක් හරි වෙන ප්‍රශ්නයක් හරි ආවොත් අපිට කන්ටැක්ට් කරන්න කිසිම නම්බරයකුත් නැහැ. අපි දන්නේත් නැහැ. රිසෙප්ෂන් එකවත් කොහින්වත් ආන්සර් කරන්න ස්ටාෆ් නැහැ. ඒ එකක්. අනිත් එක කෑම. මෙතන දෙන කෑම අපිට කන්න බෑ. හරිම සෞත්වෙයි මේ කියන්නේ දෙන කෑම. ඉතින් මට හිතා ගන්න බෑ 11,500ක් දවසට අපි ගෙවලා අපිට හම්බ වෙන්නේ 2,500ක්වත් යන්නේ නැහැ අපිට ඒ දෙන කෑම වේල් තුනට. ඉතින් මට හිතා ගන්න බෑ මේගොල්ලෝ ඇයි අපිට මෙච්චර නරක විදියට අපිව අපිට සැලකුවේ කියලා. මොකද අපිත් එක්ක ආපු සමහරක් අය වැයුවා තවත් හොටෙල් එකකට. ඒක හොඳ හොටෙල් එකක්. මට නම් කියන්න ඕනේ නැහැ. නමුත් ඒක හොඳ 4-star හොටෙල් එකක්. නමුත් මේක මේගොල්ලෝගේ වෙබ්සයිට් එකේ තියෙනවා 4-star කියලා. නමුත් මේක 4-star නෙමෙයි. මට හිතා ගන්න බෑ මේක 1-star නෙමෙයි. මොකද ඒ තරම් මේක පරණ වෙච්ච ෆැසිලිටීස් නැති බාත්รูම්ස් ගන්න දෙයක් නැති හොටෙල් එකක්. රිසෝට් එකක්. ඉතින් මන් දන්නේ නැහැ මොකද්ද මේකට හේතුව කියලා. මේ තංගල්ලේ අපි ඉන්නේ රැකව කියන පැත්තේ. ඉතින් හරි පුදුමයි මෙහෙම දේවල් වෙනකොට ලංකාවේ අපි මහන්සි වෙලා අපි රටවල් වල ඉඳලා ඇවිල්ලා මෙච්චර දුකක් විඳින්න වෙන එක ගැන මම ගොඩක් හරිම කලකිරීමක් ඇති වෙන්නේ මගේ රට ගැන. මොකද තව දුරටත් මේ දේවල් සිද්ධ වෙන එක අපි නවත්තන්න ඕනේ කොහොම හරි. මොකද මේ වෙන්නේ ලොකු අසාධාරණයක්. සමහරක් අයව හොඳ හොටෙල්ස් වලට යවලා සමහරක් අයව මේ වගේ ජරාතැන් වලට යවලා ඒගොල්ලෝ මේ කරන කපටිකම අපිට නොතේරෙනවා නෙමෙයි. හරි මේ වගේ තැන් වලට ගෙනල්ලා ඕගොල්ලෝ ලොකු ලාභයක් ලබන්නේ දවසට එක්කෙනෙක්ගෙන් 11,500ක් අරගෙන. මෙතන 11,500ක් කියන්නේ නෑ දවසකට රූම් එකවත් එච්චර වටින්නේ නෑ. ඉතින් 161,000ක් වන් ගෙව්වා දවස් 14ට ක්වොරන්ටයින් වලට. නමුත් මට හම්බ වෙන කෑම අන්තිමයි ගන්න දෙයක් නැහැ. කන්න බෑ. ඉතින් ලුණු රහක්වත් මුකුත් නැහැ. අපිට නිකන් අර දියවැඩි හරවුගින්ට දෙනවා වගේ අපිට කෑම දෙන්නේ. ඉතින් අපෙන් අඩුම ගානේ අහන්නේ අපි බීෆ් පෝක් කනවද කියලාවත්. ඔහේ අපිට ඒගොල්ලන්ට හිතන දේ හදලා ගෙනත් දෙනවා. සමහර දවස්වලට මම බඩගින්නේ ඉන්නවා. මොකද මම කන්නේ නැහැ මේ කෑම. ඉතින් ඒ වගේ ලොකු ප්‍රශ්න වලට අපි මූණ දෙනවා මෙතන හැමදාම. ඩේලි මොකක් හරි ප්‍රශ්නයක් අපිට වෙනවම තමයි. ඉතින් ගොඩක් දුකයි අපි මෙච්චර දුරක ඉඳලා ඇවිල්ලා අපේ රට වෙලා අපි මෙච්චර දුකකට අපිට මුණ දෙන්න වෙච්ච එක ගැන. ඉතින් තව දුරටත් මං හිතන්නේ මේක මේ විදිහට ගියොත් අපිට අපේ අපිට රටක් අපේ කියලා තියෙයි කියලා. මොකද මම අහපු ගොඩක් අය මට එකම දෙයයි කිව්වේ අපි මෙතනට දැම්මේ හේතුව හරිම පිස්සු හේතුවක් මට දුන්නේ කෙනෙක්. මෙතනම ඉන්න කෙනෙක් මෙතන සේවකේ මට කිව්වේ යුක්‍රේන් වලින් ආපු මිනිස්සුන්ව දැම්ම හොඳ හොටෙල්ස් වලට. ඉතින් ඒ ඔක්කොම ෆුල් වෙලා ඒක තමයි ඔයගොල්ලන්ට අපි මේක දුන්නේ කියලා. ඉතින් ලංකාවේ පුරවැසියන්ට නැති ලංකාවේ පුරවැසියෙක්ට නැති බලතල කොහොමද ඒ වගේ රටක මිනිසුන්ට තියෙන්නේ? අපි ගෙවලා ඉන්නේ සල්ලි. අපි මේ හොරකම් කරපු සල්ලිවත් පගා ගහලවත් කප්පම් අරගෙනවත් නෙමෙයි අපි මේ රට රැවිලා තියෙන්නේ. අපි මහන්සියෙන් හම්බ කරන ඉගෙනගත්ත උගත් වැදගත් ෆැමිලිස් වල මිනිස්සු. ඉතින් අපිට මෙහෙම කරන එක හරිම අසාධාරණයි. ඉතින් මට තේරෙන්නේ නැහැ කොහෙද මෙතන වැරද්ද කාගෙද මෙතන වැරද්ද. නමුත් මම එක දෙයක් දන්නවා මේ පොඩි පොඩි අයගේ නෙමෙයි මේ වැරද්ද තියෙන්නේ මෙතන උඩින් ඉන්න මිනිස්සුන්ගේ කියන එක. ඉතින් අදාළ බලධාරීන් මේ වලට ක්‍රියාමාර්ග ගන්න නැහැ. මොකද මේ හැම කෙනෙක්ටම මේ ශයාස යන නිසා. ඒක අපි හොඳටම දන්නවා. අපි මෝඩයෝ නෙමෙයිනේ. අපි මෝඩ නුගත් මිනිස්සු නෙමෙයි. අපි දන්නව දැනගෙනත් අපිට කටවහගෙන ඉන්න වෙලා තියෙන්නේ රටේ මිනිස්සුන්ට කටවහන් ඉන්න වෙලා තියෙන්නේ අසාධාරණයේ ගැන කතා කරන්න බැරි වෙලා තියෙන්නේ අපිට අපේ රට නැති වෙලා ගිහිල්ලා තියෙන නිසා. සමාජයට අසාධාරණයක් වෙද්දි අපිට කටවහන් ඉන්න වෙලා තියෙන්නේ අපිට අපේ රටවත් අයිතියක් නැති තරමට තැනකට පත් කරලා තියෙනවා අපිව. ඉතින් මන් දන්නේ අපිට තව අවුරුදු 10ක් 15ක් යද්දි මේ රට අපිට තියේද ශ්‍රී ලංකාව කියන නම තියේද කියන එකත් මට සැකයි. මොකද
මේ රටේ මිනිස්සුන්ට දෙන්න නැත්තම් තැනක්. මං හිතන්නේ තව ඉස්සරහට මේ රට මේ විදිහට ගෙනියන්න පුළුවන් වෙයි කියලා. මොකද මේ රට ඉන්න මිනිස්සුන්ට වඩා ඉස්සෙල්ලා ඒගොල්ලෝ බලන්න ඕනේ තමන්ගේ රටේ තමන්ගේ මිනිස්සුන්ව. ඉතින් රටට හෙන ගහලා ගියෙත් මේ හේතුව නිසා තමයි. තවත් ඉස්සරහටත් ඒකම තමයි මේගොල්ලෝ කරන්නේ. මන් දන්නේ නැහැ කොයි ආණ්ඩුව ආවත් මේකම තමයි වෙන්නේ. ඉතින් මට තේරෙන්නේ නැහැ කවදා අපිට අපේ රටට අපේ මිනිස්සුන්ට ආදරය කරන ජනාධිපති කෙනෙක් වගේම ගවර්න්මන්ට් එකක් අපිට ලැබෙයිද කියලා. ඉතින් ඒක මිනිස්සුන්ගේ අතේ තියෙන්නේ. මං විශ්වාස කරනවා අඩුම ගානේ මේක පොඩි දෙනෙක් අතරවත් මේ වීඩියෝ එක යයි මේක බලන්න පුළුවන් වෙයි කියලා. මොකද මිනිස්සුන්ට මේ විදියට අසාධාරණකම් කරන්න එපා. අපි හොරකම් කරලවත් පගා ගහලවත් ජරා වැඩ කරලවත් නෙමේ හම්බ කරන්නේ. අපි මහන්සියෙන් හම්බ කරලා මේ රටට එන්නේ අපිට හරියට සලකයි කියලා හිතලා. නමුත් ඒ දේ වෙන්නේ නැති වුණාම අපිට ලොකු කලකිරීමක් වගේම තරහක් ඇති වෙන්නේ. ඉතින් ඊළඟ පාරත් ඡන්දි இல்லයිනේ. ඉතින් අපි බලමු එතකොට 2025 දී මොකද්ද වෙන්නේ කියලා. ඉතින් මිනිසුන්ට මොලේ තියෙනවා නම් අපේ මං හිතනවා හොඳ සමාජිකයෙක් පත් කරයි, හොඳ රටේට හොඳ වැඩදායි ජනාධිපති කෙනෙක් පත් කරයි කියලා ඊළඟ මැතිවරණදීවත් මං දන්නේ නැහැ කොයි පක්ෂයේ කොහොමද මේ වගේ කෙනෙක් අපිට හොයාගන්න ලැබෙන්නේ කියලා. නමුත් අපිට ඉන්නවා නම් අපි ඒ කෙනාව හොයාගෙන ඒ කෙනාට ඉඩ දෙන එක තමයි ලොකුම දේ. නැත්තම් අපිට ලංකාව කියන වචනයත් නැති වෙච්ච සිම්බාබ්වෙට වෙච්ච දේ වෙච්ච රටක් වෙයි අපේ රට ළඟදිම මේ යන විදියට. ඉතින් මට එච්චරයි කියන්න තියෙන්නේ. මට ගොඩක් දේවල් කියන්න තියෙනවා. නමුත් මට ඒක කියන්න විදියක් නැහැ. මං ගොඩාක් මම ස්ට්‍රෙස් වෙලා ඉන්නේ මේ ඉන තැන නිසා. ඉතින් මට දැනට එච්චරයි කියන්න තියෙන්නේ. මට පුළුවන් වුණොත් මම ආපහු තව වීඩියෝ එකක් කරන්න. ඉතින් දැනට මම නවතිනවා.